මෙතෙන්දි ගරු සභාපතිතුමනි ජාතිකත්වය අගයන කෙනෙක් හැටියට ඒවගේම ජාතිකත්වය අගය කරන ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මේ අයවැයේ මා එකඟ නොවන කරුණු දෙක තුනක් තියෙනවා. එකක් මා ඉතාම අවංකව ඍජුව ප්‍රකාශ කළ යුතුයි. පළවෙනික තමයි 13 වෙනි සංශෝධනය යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බලය දීලා තියෙනවා. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එහෙම නැත්නම් UGC එකේ එහෙම නැත්නම් මධ්‍යම ආණ්ඩුවේ පාලනයක් නැතිව ඒ පළාත් සභාවලට අවශ්‍ය කරන විදියට විශ්වවිද්‍යාල ආරම්භ කරන එක ඉතාම භයානක තත්ත්වයක් හැටියට තමයි අපි දකින්නේ. ඒ වගේම තමයි 13 වෙනි සංශෝධනයේ අධ්‍යාපනය කියන ඒ ලයිස්තුවේ යටතේ පළාත් සභාවේ ලයිස්තුවේ අධ්‍යාපනය කියන විෂය යටතේ කවදාකවත් විශ්වවිද්‍යාල පිළිබඳව සඳහන් වෙලා නැහැ. එහෙම වුණොත් අත වශයෙන් නැගිනිහිර පුළුවන් නැගිනිහිර පළාතේ පුළුවන් වෙනවා මැදිපෙරදිග දිග ආධාරවලින් වහාබි විශ්වවිද්‍යාලය එමෙ නැත්තම් ශරියා නීති උගන්නන විශ්වවිද්‍යාල පටන් ගන්න. ඒ වගේම තමයි උතුරේ අර කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තීය පාසල්වල දෙමළ සමූල් ඝාතනයක් සිදු වුණා කියන විෂය ඇතුළත් කළා වගේ පුද්ගලික විශ්වවිද්‍යාලවල මේ වගේ ජනතාවගේ නැත්තම් සිසු සිසුවන්ගේ මොළ සෝදන විශ්වවිද්‍යාල ඇති වෙන්න පුළුවන්. ඒක නිසා විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා නම් ඒක රටේ යහපත පිණිස වෙන්න ඕනේ. ඒ වගේ දෙමේ රටට අවශ්‍ය කරන වෘත්තිකයන් බිහි කරන ආයතනයක් වෙන්න ඕනේ. රටක් සංවර්ධනය කරා දායක වන පිරිසක් බිහි කරන ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නැත්නම් මධ්‍යම රජයේ නීතිවලට යටත් වන විශ්වවිද්‍යාලයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එක් එක් දේශපාලන පක්ෂවලට එක් එක් ප්‍රධාන ඇමතිට නැත්නම් එක් එක් ආණ්ඩුකාරවරයාට අවශ්‍ය විදියට විශ්වවිද්‍යාල ආරම්භ කරන දෙන එක ඉතාම භයානක තත්ත්වයක් හැටියට තමයි දකින්නේ.